ඔයාලවම අයිබෝන් කර පිළිගන්නවා ඔටෝබේ YouTube channel එකේ නේද තවත් වීඩියෝ එකකට. ඉතින් අද අපි මේ කතා කරන්න යන්නේ ABS ගැන. එහෙම නැත්නම් anti-lock braking systems ගැන. ඉතින් මොකද්ද මේ ABS කියන්නේ? කොහොමද මේ ABS වැඩ කරන්නේ? එතකොට මොන වගේ වෙලාවටද අපිට මේ ABS අවශ්‍ය වෙන්නේ? ඒ වගේම මොනවද අපිට බලා ගන්න පුළුවන් වෙන ABS types? අපි සේරම කතා කරමු මේ intro එකෙන් පස්සේ. ඉතින් මේ ABS එහෙම නැත්නම් anti lock braking systems අපිට ඉස්සෙල්ලාම බලා ගන්න පුළුවන් වෙන්නේ 1950 ගණන් වලදී. හැබැයි ඒනකොට අපිට මේක බලා ගන්න පුළුවන් උනේ aircraft වල විතරයි. කොහොම හරි අපි වර්තමානයේදී use කරන ABS එක හොයාගන්නේ 1971 දී ඒ Mario Palazzetti විසින්. ඉතින් මේකෙන්දම මේ Mario Palazzetti මිනිස්සු හැඳින්වුවේ master ABS කියලා. ඉතින් මේ ABS වලින් කරන්නේ මොකද්ද කියලා කියනවා නම් සරලම කිව්වොත් මේ ABS වලින් කරන්නේ අපේ vehicle එකේ wheel lockup එක නැති කරන එක. එතකොට මේ ABS හදන්න භාවිතා කරලා තියෙන්නේ threshold braking වගේ principles සහ cadence braking වගේ techniques. ඉතින් මොකද්ද මේ wheel lockup කියන්නේ? අපිට මේ wheel lockup එක ABS නැති සාමාන්‍ය braking system එකක් තියෙන ඕනෑ vehicle එකේ බලා ගන්න පුළුවන් වෙනවා. මේ wheel lockup එකේ දෙන්නේ අපි vehicle එකේ brake එක press කරු ගමන් vehicle එකේ road කැරගෙන යනවා දිනවා. ඉතින් දැන් ඔයාලා එකපාරම හිතන ඇති ඉතින් මේක හොඳයි නේ කියලා. හැබැයි ඇත්තටම එහෙම නැහැ. මොකද ඔයාලා ලිස්සන සුරු පාරක වගේ යනවා නම් හිතන්න වැස්ස වෙලාවා කියලා. ඉතින් ඔයාලා ලිස්සන සුරු පාරක වගේ යනවා නම් ඔයාගේ vehicle එකේ ABS උත් නැත්තම් එතකොට ඔයාගේ vehicle එකේ brakes ඔයා එකපාරම press කරාම vehicle එකේ wheels lock වෙනවා. ඉතින් මේ wheels lock වෙනකොට vehicle එකේ traction එක නැති වෙනවා. එහෙම නැත්තම් ඔයාගේ වාහනේ රෝදෙයි ඔයාගේ වාහනේ ගමන් කරන මතුපිටයි අතර තියෙන ඝර්ෂණය අඩු වෙනවා. ඉතින් මේකේ රිසල්ට් එක විදිහට ඔයාගේ vehicle එක ලිස්සන්න බලනවා. ඒ විතරක් නෙමෙයි ඔයාට ඔයාගේ vehicle එකේ control එක සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. ඉතින් මෙන්න මේ ප්‍රශ්නෙට solution එකක් විදිහට තමයි ABS අපේ vehicle වලට add වෙන්නේ. ඔයාලා මෙතන පේනවා ඇති මේ තියෙන්නේ ABS තියෙන vehicle එක සහ ABS නැති vehicle එක අතර තියෙන වෙනස. ඉතින් මේ ABS තියෙන vehicle එක ඔයාලට පේනවා ගොඩක් පහසුවෙන් බාධක මගහැරගෙන යනවා. හැබැයි ඔයාලට මෙතන පේනවා ඇති මේ ABS නැති vehicle එක emergency braking එකදී කිසිම කන්ට්‍රෝල් එකක් නැතුව යනවා. ඊළඟට අපි කතා කරමු මේ anti-lock braking system එකේ design එක ගැන. ඉතින් මේ anti-lock braking system එක අපිට වෙන්න මේ දේවල් ටික බලා ගන්න පුළුවන් වෙනවා. ඒ තමයි speed sense එකක්, ඊට පස්සේ control එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම valve සහ pumps අපිට බලා ගන්න පුළුවන් වෙනවා. හොඳයි. දැන් අපි කතා කරමු කොහොමද මේ anti-lock braking system එක වැඩ කරන්නේ. එහෙම නැත්නම් කොහොමද මේ ABS වැඩ කරන්නේ කියලා. ඉතින් සරලවම කිව්වොත් මේ anti-lock braking system එකේ රාජකාරිය තමයි අපේ vehicle එකේ wheel lockup එක නැති කරන එක සහ අපේ vehicle එක නවතින එක vehicle එකේ රෝද හතරම එකම speed එකෙන් තියන එක. ඉස්සෙල්ලාම අපි මේ speed sensors ගැන කතා කරොත් අපිට මේ speed sensors vehicle එකේ wheel එකේ හරි differential එකේ හරි බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ speed sensors වලින් කරන්නේ ABS සම්බන්ධ වෙලා තියෙන හැම wheel එකම speed එක detect කරලා ඒක digital signal එකක් විදියට control එකට යවන එක. ඊට පස්සේ මේ කන්ට්‍රෝලින් කරන්නේ ABS කනෙක්ට් වෙලා තියෙන wheel එකේ speed එක අපේ vehicle එකේ ඇත්තටම යන speed එකට සමානද කියලා බලන එක. ඉතින් ඒ අනුව control එක මගින් valves සහ pumps use කරලා ඒ wheel එකේ speed එක අපේ vehicle එකේ speed එකට හරියන්න adjust කරන එක. ඒ කියන්නේ මොකක් හරි wheel එකේ speed එක අපේ vehicle එකේ speed එකට වඩා වැඩි නම් valves මගින් ඒ wheel එකට දෙන braking force එක වැඩි කරලා ඒ wheel එක slow කරන එක. ඒ වගේම මොකක් හරි wheel එකේ speed එක අපේ vehicle එකේ speed එකට වඩා අඩුයි නම් pump එක මගින් ඒකට දෙන braking force එක අඩු කරලා ඒ wheel එකේ speed එක වැඩි කරනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි anti-lock braking system එහෙම නැත්නම් ABS වැඩ කරන්නේ. හැබැයි මම මේ කියපු තරම් හිමින් නෙමෙයි මේ process එක වෙන්නේ. සමහර ABS වල තප්පරයකට 15 වතාවක් වගේ rate එකකට මේ process එක සිද්ධ වෙනවා. හොඳයි. ඊළඟට අපි කතා කරමු මේ ABS එක තියෙන වැදගත්කම ගැන. ඒ වගේම මොන වගේ වෙලාවටද අපිට මේ ABS අවශ්‍ය වෙන්නේ කියලා. ඉතින් පළවෙනි එක තමයි ABS මගින් vehicle එකේ wheels lock වෙන එක නවත්වනවා. ඉතින් ඒකින්ද ගොඩක් ලිස්සන සුළු පාරකදී උනත් අපේ vehicle එක ලිස්සන්න තියෙන අවධානයම ගොඩක් දුරට අඩු වෙනවා. දෙවෙනි එක තමයි ABS මගින් vehicle එකේ steering control එක වැඩි කරනවා. ඉතින් ඒකින්ද emergency braking condition එකදී උනත් අපිට break කරන ගමන්ම ඉතාමත් පහසුවෙන් අපේ vehicle එක control කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මේකින්ද ගොඩක් අනතුරුත් වැළැක් වෙනවා. ඒ වගේම ABS මගින් අපේ vehicle එකේ stopping distance එක. එහෙම නැත්නම් අපි vehicle එකේ brake එක press කරන වෙලාවෙ ඉඳලා අපේ vehicle එක නවතින යන කාලය ගොඩක් දුරට අඩු කරගන්න පුළුවන් වෙනවා. හොඳයි. ඊළඟට අපි බලමු anti-lock braking types මොනවද කියලා.
ඇන්ටිලොක් බ්‍රේකින් සිස්ටම් එකේ තියෙන channels ප්‍රමාණය සහ speed sensors ප්‍රමාණය අනුව අපිට ඇන්ටිලොක් බ්‍රේකින් types තුනක් බලා ගන්න පුළුවන් වෙනවා. පළවෙනි එක තමයි 4 channel 4 sensor ABS එක. ඉතින් මේක තමයි අපිට දැනට බලා ගන්න පුළුවන් වෙන හොඳම ABS type එක. මොකද අපිට මේකේ vehicle එකේ රෝද 4ටම එක speed sensor එකක් ගන්න බලා ගන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ vehicle එකේ රෝද 4ම individually operate වෙනවා. ඊට පස්සේ දෙවෙනි type එක තමයි 3 channel 3 sensor ABS කියන්නේ. ඉතින් මේක අපිට ගොඩක් වෙලාවට බලා ගන්න පුළුවන් වෙන්නේ 4 wheel ABS තියෙන pickup trucks වල. ඉතින් මේකේ තියෙන වෙනස තමයි ඉස්සරහ රෝද දෙක individually operate වෙද්දී පිටිපස්සේ රෝද දෙකම operate වෙන එකට. ඒ කියන්නේ අපිට මේකේ බලා ගන්න පුළුවන් වෙන්නේ speed sensors 3යි. ඒ අනුව අපිට ඉස්සරහ රෝද දෙකේ speed sensors දෙකක් සහ පිටිපස්සේ රෝද දෙකේම එක speed sensor එකක් විතරයි බලා ගන්න පුළුවන් වෙන්නේ. අපිට මේ පිටිපස්සේ රෝද දෙකේ speed sensor ගොඩක් කලවල් බලා ගන්න පුළුවන් වෙන්නේ vehicle එකේ differential එකේ. ඊට පස්සේ අන්තිම ABS type එක තමයි 1 channel 1 sensor ABS. අපිට මේ ගොඩක් කලවට බලා ගන්න පුළුවන් වෙන්නේ rear wheel ABS තියෙන pickup trucks වල. හැබැයි අපිට මේක බලා ගන්න පුළුවන් වෙන්නේ එක speed sensor එකක් විතරයි. ඒ වගේම speed sensor එක fit වෙලා තියෙන්නේ අපේ vehicle එකේ differential එකට. ඉතින් ඔන්න ඔය ටික තමයි ඔයාලට ABS ගැන කියන්න තියෙන්නේ. ඉතින් අද වීඩියෝ ගන්න වැදගත් වුණා කියලා හිතනවා නම් අනිවාර්යයෙන්ම පල්ලෙහා තියෙන subscribe button එක click කරලා ඔටෝබී YouTube channel එක subscribe කරන්න. ඒ වගේම මම අලුතෙන් වීඩියෝ එකක් දාපුවම දැනගන්න ඕන නම් අනිවාර්යයෙන්ම bell icon එක click කරන්න.